මම ඉපදුනේ වල්පොමුල්ල කියන ගම්මානෙ. මේක ලෝකේ කුඩාම ගම්මානය හැටියට හඳුන්වලා තිබෙනවා. දුම්බර වනපෙතේ තියෙන අති දුෂ්කර ගම්මානයක් තමයි වල්පොමුල්ල කියලා කියන්නේ. මේ ගම්මානේ මේ කුඩා දරුවන් පාසල් පැමිණිය යුතුන්නේ ඇතන්වල කනිෂ්ඨ විද්‍යාලයටයි. පාසලට එන්නට කුඩා ළමුන්ට අපහසු නිසා මේ ඉස්කෝලේ පළවෙනි වසරට ළමයි බාර දෙන්නේ වයස් අවුරුදු 7යි. එම නිසා එක් අවුරුද්දක් පහු කරලා තමයි ළමයා ඉස්කෝලේට බාර දෙන්නේ. මාත් ඒ විදිහට ඇතුළු වුණු ශිෂ්‍යෙක් තමයි ඇතන්වල කනිෂ්ඨ ප්‍රාථමික විද්‍යාලයට. මේ විද්‍යාලයට බාර දුන්නාට පස්සේ අවුරුදු 5ක් මේ ස්කෝලේ මම අධ්‍යාපනය ලැබුවා. කුඩා කාලයේදී මම ගොඩාක් පන්ති කාමරයේදී ගොඩාක් අසාර්ථක වුණු ශිෂ්‍යෙක්. ප්‍රාථමික පන්තිවලදී ඒ කියන්නේ මට පහ ශ්‍රේණියට ඉතර වෙද්දී කියන්න ලියන්න බැරි ශිෂ්‍යෙක්. නමුත් පස්සේ 6-7 වගේ පන්තිවල වෙද්දී ඒ තත්ත්වය මඟ ඇරිලා මගේ ජීවිතයේ නව මාර්ගයකට යොමු වුණා. මං හිතන්නේ ඒ තත්ත්වය ඇති වුණේ කොහොමද කියලා මට තාමත් අද වෙනකොට හිතා ගන්නවා. අපි මං හිතන ආකාරයට මගේ මව අධ්‍යාපනය සඳහා කොළඹ වූ නිසා තමයි මේ වගේ තත්ත්වයකට මාව පැමිණියේ කියලා අද මම විශ්වාස කරනවා. මොකද්ද? ඔයා මොකද කරන්නේ ලොකුලා? හ්ම්? ඔයා ලොකුලා මොකද කරන්නේ? අයේෂා කවුද වෙන්නේ? ටීචර් කෙනෙක්ද? තොර පොඩි මල්ලියම චූටි පුතා වද දෙන්නේ. හ්ම්? ඉස්කෝලේ වන්ද? ඈ? ඒ වයින කෙල්ලෙක් කොණ්ඩයක් දාගත්තා කොබෑනේ. කොණ්ඩයක් දාගෙන දෙවි වන්ද. ඒ බර හරට්ට. ඔයා සුරංගනාවිය කවුද වෙන්නේ සුරංගනාවියෙක්? ඔයා සුරංගනාවියෙක් කෙනාද? නෑ නෑ යාට සුරංගනාවියෙක් වෙන්න පුළුවන්. ඔයා එතකොට ඉතින් ටීචර් නේද? අපි වල්පමුල්ල ඉඳලා ඒ දවස්වල ඇටන්වල ප්‍රාථමික විදුහලට ළමයි 7 දෙනෙක් පැමිණියා මාත් සමග. ඒ එන අතරතුර රැගෙන ආවේ අපි කුරක්කන් රොටි. අපේ ගෙවල් වල ඒ දවස්වල උදෑසන හැමදාම ඉවි කුරක්කන් රොටි. ඒක නිසා ඒ කුරක්කන් රොටි පාසලට අරන් ගියාම අනිත් ළමයි hina වෙන නිසා, ඒ ළමයි බත් කන නිසා අපි අපේ කෑම ටික තියලා යන ගල් වෙන තමයි මේ ස්ථානේ තියෙන්නේ. මෙතන කෑම තියලා ගිහලා ඉස්කෝලේ යරලා එන ගමන් අපි ඉස්කෝලේ උදවිය මේ ස්ථානේ ඉඳලා කෑම කාලා වතුර බීලා නැවතත් ගමන් ආරම්භ කරනවා. කොතනද ගලේ කොතනද හැංගේ? මෙන්න මේකේ ඔය දෙබලස්සේ. ඔව්. එතන වැස්සක් වැස්සට තෙමෙන්නේ එහෙම නැති ස්ථානය. වතුර මේ වෙන්නේ තින්ද. එතකොට මේ එහෙන් උගලෝ ඉස්කෝලේ පිටත් වෙන්නේ කියලා? අපි පාන්දර 6:00 ගමෙන් පිටත් වෙනවා. එතකොට දවල්ට කන්න මෙතනට කියන සෙට් එක. මෙතන සාමාන්‍ය දවල් 12ට ඉතර. දවල් 12ට ඉතර උගල මෙතන ආහාරය සඳහා එකතු වෙනවා. එකතු වෙනවා. වෙනත් ප්‍රදේශවලට පලා ගියා.
ඒ උදවිය දැනට පිටවල රත්තින්න ඇතන් නොලවනි ප්‍රදේශවල ජීවත් වෙනවා. දන්නේ අපි ඉන්න ස්ථානයේ හඳුන්වන්නේ වල්පමුල්ලේ ගල්වල කියන ස්ථානේ. මේ ස්ථානයේ ඉතාමත් වැදගත් ගැමියන්ට එක ප්‍රධාන හේතුව තමයි ජනතාව පානය කිරීම සඳහා සහ සිසු අවශ්‍යතා සඳහා ජලය ලබා ගත්තේ මේ ස්ථානය හරහා. ඒ සඳහා දැක්වෙන ගල්වැටිය තමයි මේ අපේ ආදී මුස්ලිම් ස්ථාන මේ ස්ථානයේ වතුර රැගෙන යාමට හැකි වෙන ආකාරයෙන් සකස් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ වල්පමුල්ල ගමේ දේවාලයක් හෝ පන්සලක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් දෙවියන් ඇදහිීම සඳහා දෙවියන්ට පුද පූජා පැවැත්වීම සඳහා එක්තරා ස්ථානයක් තියෙනවා. ඒ තමයි මේ ඉදිරිපස කොටස. ගැමියෝ අවුරුද්දට වතාවක් තමන්ගේ අස්වැන්න නෙලාගත්තට පස්සේ කුඹුරු ගොවිතැන් කළාට පස්සේ ප්‍රථම කොටස අග්‍ර කොටස අග්‍ර භාගය දෙවියන් සඳහා පුද පූජා පවත්වලා තමයි ආහාරයට ගනු ලබන්නේ. එතකන් ඔවුන් තමන්ගේ ආහාරය සඳහා ඒ තමන්ගේ අත්සන්න ලබාගන්නේ නෑ. ඒ අත්සන්න මෙතන සිදු කරනවා. ඒක අපි හඳුන්වන්නේ අඩුප්පු පුදනවා කියන නමින්. අඩුප්පු පිදවීමෙන් අනතුරුව තමයි තමන්ගේ භුක්තිය සඳහා තමන්ගේ අත්සන්න ලබා ගන්න. මෙහි ආරම්භය වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ මාපාහම් මුත්තා නමැති පුජ්ජලයෙකුගෙන් මේ ගම ආරම්භ වූ බවයි. මාපාහම් කියලා කියන්නේ යෝධයෙක් බවයි ජනප්‍රවාදවල සඳහන් වන්නේ. මාපා ඈපා ආදී වශයෙන් අතීතයේ ඉතිහාස පොත්වල සහ සෙල්ලිපිවල සඳහන් වෙන්නේ රජකමට උරුමකම් තියෙන පුජ්ජලයෙක්. එවැනි පුජ්ජලයෙක්ගෙන් මේ ගම්මානය ආරම්භ වුණා කියන විශ්වාසය තමයි බොහෝ දෙනා තුළ පවතින්නේ. මෙහි ඉතිහාස කතාව මහනුවර යුගයට ඉහත අවධියකට ගමන් කරනවා. මේ ගම්වලට ආසන්නව පිටවල කියලා කියන්නේ රජතුමාගේ දෝෂ දර්ශනයට ලක්වුණු උදවිය පිටුහල් කරපු ගම තමයි පිටවල කියලා කියන්නේ. ඒ වගේම රත්තින්නේ කියලා කියන්නේ නින්ද ගමක් වශයෙන් ලැබුණු ගමක්. එම නිසා එහි රත්නින්ද කියන නම ඒට ලැබිලා තිබෙනවා. ඒ නිසා මේ රජකම රජතුමා සම්බන්ධ සිදුවීම් සහ ඒ ක්‍රියාකාරීත්වයෙන් පදනම් කරගෙන මේ ගම්මාන විදුණු බවට ඓතිහාසික සාධක අපිට සොයා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ මාපාහන් මුත්තා පිළිබඳව ජනප්‍රවාද කීපයක්ම සඳහන් වෙනවා. ඔහු තම මලයා සමග හේන් ගුවිතැන් කරලා උදැල්ලෙන් ඒ කුරක්කන් ගිහලා ඒවා සුද්ධ කරන්න නැතුව කණු මදුවලට විශාල පොල්ලක් රැගෙන කණු මදුවලට ගැසීම තුළින් අර පස් පිසි වෙනවා. ඊට පසුව ඒ හේන් ගුවිතැන් කරා කියලා එක්තරා ජනකතාවක් මේ ප්‍රදේශයේ තිබෙනවා. ඒ වගේම මාපාන් මුත්තා කෑමට ඉතාමත් රුසියෙක් බවයි ජනප්‍රවාදවල සඳහන් වන්නේ. දිනක් තමන්ගේ මාමණ්ඩි මාපාන් මුත්තා ප්‍රකාශ කරලා තියෙනවා තමන්ගේ පිතුරු බඳින්නට එන ලෙස බෑනාට. බෑන එදා රෑම ගිහිල්ලා පිතුරු සියල්ලම බැඳලා පිතුරු ගොඩින් ඉඳාගෙන ඉඳලා තියෙනවා. ඉදාට පවුලදා මාමා තවත් 60 දිනකට පිදුරු බඳින්න කියලා ආරාධනා කරලා තියෙනවා. ඒ 60 දිනාට බීම සඳහා ගෙදර කීරෝටි 120ක් වියලා තියෙනවා. එදාට පහුවදා මේ හැම දිනම ගිහිල්ලා පිදුරු බඳින්න ලෑස්ති වෙනකොට බෑනා, ඒ කියන්නේ මාපාන් මුත්තා රාත්‍රී කාලයේදී පිදුරු සියල්ල බැඳලා ඊපස් පිදුරු අදිනකොට ඇවිල්ලා තියෙන්නේ කැරලි. එතකොට මාමා කියලා තියෙනවා මගේ බෑනාගේ වැඩක් වෙන්නද මේක
ගොඩක් කොහෙල බලන්න කියලා. ඒකට පිටුරු ගොඩේ මා පහන් මුට්ට නිදාගෙන ඉන්නවා දැකලා තියෙනවා. ඊට පස්සේ අර 120 තුන වෙන ලද්ද කී රොටි ඇඳු. ඒ කියන්නේ 60 දෙනා තුයපු ඇඳුත්තක් කියන්නේ දෙකක්. ඒ කියන්නේ 120ක් ඇතුළත. 120ක් කී රොටි මා පහන් මුට්ට තනියෙන් ආවෝ බව සඳහන් වෙනවා. ඒ වගේම එතුමාගේ බිරිඳ විවාහ වෙලා තින්නේ කරහදල තියෙන ගම්මානේ. ඒ තැනත්තිය තම ස්වාම පුරුෂයාට මා පහන් මුට්ටට දිනපතා පුරක්කම් පිළියෙලක රොටි සපයා දීමට නොහැකි නිසා මා පහන් මුට්ටා දාලා ගිය බවත් එක්තරා ජන කතාවක සඳහන් වෙනවා. මේ ආදි වශයෙන් මා පහන් මුට්ටා පිළිබඳව බොහොම ආඩම්බරින් ජීවත් වන ජන කොටසක් තමයි වල්පොළ. දැන් වල්පොල මුල්ල කියන මේ ගම අපි නිකන් අපි අපිට ඇහෙන්න දේවල් එක්ක අපි කතා කරන්නේ. දැන් වල්පොල මුල්ල කියන ගමේ අපිට මේ දැනගන්න ලැබුණා මේක තමයි ලෝකෙ තියෙන කුඩාම මේ ගම කියලා. ඇයි ඒකට එහෙම කියන්නේ? දැනට අපි කුඩා කාලේදී මේ ගමේ අපිට පවුල් 7ක් දක්න ලැබුණා. ඒ අවස් කාලේ වෙන විදිහට ඒ කියන්නේ 87 විතර කාලේදී මේ ජන සංඛ්‍යාව 36ක් විතර හිටියා. නමුත් පස්සේ කාලෙකදී තරුණ උදවිය තමන්ගේ වාසය සඳහා වල්පමුල්ල තෝරාගත්තේ නැහැ. එයාලගේ දූ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියන ආකල්පයත් සමග තරුණ උදවිය ගම අත්හැරලා ඉන්න පටන් ගත්තා. මේ ගමේ අවසාන වශයෙන් සිටියේ ගමේ පැරණි වයසක උදවිය පමණයි. ඒ ප්‍රධාන පවුල් හතරේ අම්මා තාත්තලා පමණයි අවසානයේ රැඳුනේ මේ ගමේ. 2008 වෘද්ධ අර වල්ලල් ප්‍රහාරය එල්ල වෙන විට ගම නැති වෙන්න ඔන්න මේ කියන අවස්ථාවේදී හිටියේ පවුල් 4යි ජන සංඛ්‍යාව 7යි. මේ නිසා තමයි බොහෝ දිනක් හඳුන්වන්න පටන් ගත්තේ මේක තමයි ලෝකයේ තියෙන කුඩාම ගම්මානය කියන නම හඳුන්වන්න පටන් ගත්තා. අය අපි දැන් දැක්කා එනකොට සුසානේ ඔයගොල්ලෝ මේ ගමේ. ඔව්. ඒතකොට එහෙ ඉතන තිබ්බේ බොහොම මේ අඩු ප්‍රමාණයක් තමයි මේ ෆෝන්. ඒ කියන්නේ අපි නම් අපේ ඇස් බැලුව බැලමට අපි නම් දැක්කේ පහක් නැත්තම් උඩරිම හයක් වගේ. ඔව්. මොකද්ද මේ රහස කියන්නේ මේ කට්ටියගේ ජායු කාලය? ඔව් ඇත්තටම ඒ නෑ අතරමඟදී අපි ඒ දුටු සුහන අයත් වෙන්නේ වල්පමුල්ලට නෙවෙයි ඇටන්වල කියන ගමට. ඔව්. නමුත් ඇටන්වල වල්පමුල්ල කියන්නේ එකම ළඟින් පිහිටි ගම්මාන දෙකක්. මේ ගම්මාන දෙකේ උදවියගේ ආයු කාලය දිහා බලපුවාම මම හිතන්නේ වයස අවුරුදු 70න් ඉහළ බොහෝ දෙනෙක් ජීවත් වෙන ප්‍රදේශයක් මේක. ඒකට හේතුව තමයි මේ අය වසවිස ආහාරයට ගන්න නැතුව මේ ස්වභාවික පරිසරයේ තියෙන දේවල් ආහාරයට ගන්නවා. ඒ වගේම හොඳ මේ ශාරීරික ව්‍යායාම වල යෙදෙනවා. ඒ කියන්නේ එදිනෙදා වැඩ කටයුතු කිරීම, කය වේසා වැඩ කිරීම, ඇවිදීම, ඒ වගේ දේවල් සිදු කරන නිසා මම හිතන්නේ ඒ කට්ටියගේ ආයුෂ බොහෝ කල් යනවා. මට මතක් වෙනවා අපේ ගමේ එක්තරා අපේ ලොකුවක් පතිනෙක් කරන කපිලරත්න මහත්මයා එක්තරා අවස්ථාවකදී එතුමාට වයස අවුරුදු 70යි එකෙනෙක් අහලා තිබුණා විහිත් බොන් ටේම් කෝස් දෙන්න කියලා. ඒ අවස්ථාවේදී එතුමා කියලා තිබුණා මම කවදාවත් විහිත් බීලා නැහැ, පෙන්ඩෝල් පිටක්වත් බීලා නැහැ කියලා ජීවිතේ කවදාවත්. ඒ වගේ නිරෝගී සම්පන්න උදවිය තමයි මේ ගම්වල බොහෝ දෙකට ජීවත් වෙන්නේ. ඒ එතකොට මේ අපි දැක්ක ලොකුම දේ يعني මේ ගමේ ඇතුළේ දැක්ක මිනිස්සුන්ගේ කොවිලේ බැලුවත් කටේ තියෙන හිනාවක් හරිම අව්‍යාජ බවක් දැක්කේ. ඒ මිනිස්සුන්ගේ අර සරණ බව සහ අව්‍යාජ බව සයිකොලොජි බලාපොරොත්තු කියන්නේ කොයි වගේ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ජීවිතේ කොයි වගේද? ගැම්මි පැවැත්ම. ඔව් ඒ කටේ ඇත්තටම මේ
ලද දෙයින් සන්තෝෂිතත් වෙන උදවිය. ඒක පාරම්පරිකව ඇයට උරුම වුණ දෙයක්. ඇත්තටම පිටින් පැමිණෙන උදවියට මේ ගමේ උදවිය කොතරම් දුකකින් කාලය ගත කරනවාද කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ ගමේ උදවිය කවදාවත් තමන් දැන් ජන කවියකවත් සඳහන් වෙන්නේ නැහැ. අපි මේ පුදුම දුකක් විඳින්නේ මෙහෙට වෙලා කියන කතන්තරේ ජන කවියකවත් නැහැ. කතන්තරේකවත් නැහැ. මේ කට්ටිය මුවින් පිට වෙන්නේත් නැහැ. අපි විඳින්නේ මහා දුකක් මේවට වෙලා කියලා. ඇත්තට මේ කට්ටිය මං හිතන විදිහට මේ පරිසරයත් එක්ක ඒකාබද්ධ වෙලා ගත කරන මේ ජීවිතය මං හිතන්නේ නිරාමිස සැපයක් ඒ උදවිය මානසිකව විඳිනවා කියලා මට හිතෙනවා. ඔය දැන් අවසාන වශයෙන් අපි දැනගන්නේ දැන් මේ ගමට එන්න ඉන්න කවුරු හරි ඉන්නවා නේද? මේ ගම ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අපිත් මේ හොයාගෙන ආවේ. ඉතින් මේ ගමට එන්න ඉන්න කෙනෙකුට ඔබතුමා දෙන ආදර්ශය එහෙම නැත්නම් ඔබතුමාගේ අදහස මොකද්ද? ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. මේ ගොඩක් උදවිය අපි බැලුවොත් එහෙම පරිසරේ නරඹන්න තින්නේ ගොඩක් උදවිය පරිසරයේ පිළිබඳ තියෙන ආසාවකින් උනන්දුවකින් නෙවෙයි. තමන්ගේ කායික සහ මානසික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමටත් ඒ වගේම මත්පැන් පානය කිරීමට එහෙම නැත්නම් රංචු පිටින් එකතු වෙලා සංගීත සම්දර්ශනයක ඒ ස්ථානයේ පවත්වන්න ඒ ස්ථානයේ ගෝසාකාර ලෙස හැසිරෙන්න බලාගෙන තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ. ඒ ඇවිල්ලා අර පරිසරයේ තියෙන වටිනාකම් පිළිබඳව අවබෝධයක් නැතුව පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු වගේ දේවල් දමලා ගිහිල්ලා පරිසරය විනාශ කරනවා. ඇත්තටම අපි පරිසරයේ රැක්කොත් තමයි අපි අනාගත පරම්පරාවට මේක දායාදයක් වශයෙන් අපිට දිය යුතුවන්නේ. පරිසරය කියන්නේ අපගේ හදවත. ඒක නිසා මේ දුම්බර වනපෙතට එන හැම දෙනාගේම මම කාරුණික ඉල්ලා සිටින්නේ පරිසරයට ආදරය කරන උදවිය පමණක් මේ ගම් පිරිසට වගේම මේ ප්‍රදේශවලට පැමිණෙනවා නම් ඉතාමත් හොඳයි කියන එක තමයි මගේ මතය. සුන්දරයි මේ ගමන. ඉතාම සුන්දරයි. ගොඩක් ලොකු අත්දැකීම් ලැබුවා. කැලෑව තුලේ අපි ගොඩක් දේවල් දැක්කා. අපේ රටටම ආවේණික වෙච්ච ශාක වර්ග, සතුන් වර්ග, සැලෑටි වර්ග මේ හැම දෙයක්ම අපිට දැක ගන්න හම්බුණා. විශේෂයෙන්ම මේ වගේ ගමනක් ආවම ඒ දේවල් තමයි බලා ගන්න ඕනේ. සහ ඒ අත්දැකීම දෙගැනීම මම හිතන්නේ ජීවිතේට ලොකු පිටිවහලක් වුණා. අපේ ඉදිරියේ තියෙන අපේ වැඩ කටයුතු සාර්ථක කරගන්න කොහොමද මේ වගේ අත්දැකීමක් ලැබලා තියෙන්නේ කියලා අපි සූදානම් වෙන්න යන්න. අපි සමු ගන්නවා අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආවද?